ඔබයිටය මධ්‍යහන ප්‍රධාන ප්‍රෘති විශය සගෙන් මමාශිංක දුුණු කලකාර. ම සුපු භාග්‍ය විකෝන් අවධාන යොරම දස ප්‍රධානොත් ශීර්ෂපාට වෙත. නවීන තාක්ෂණය බුදු සසුනේ උන්නතියට අගමැතිකයයි.හල්පිටිය බමර ප්‍රහරයකින් දාහතක් පෝහලේ. ස්වීඩනයේ මහමැතිවරණය අද. රාජපක්ෂ පාලන සමේදී නීති විරහුධීව පවරාදුන් අලින් පස්තනිකු සම්බන්ධයෙන්, අමතය ෆිල් මාශල් සරත්වන්සික මහතා මධ්‍ය හමුකද ොරතුරු හෙිකලා. ආරක්ෂකමත්‍යංශේ හිටපු ලේකම් ගෝටාාවගේ රාජපක්ෂ මහතාද නිත්‍යනුකූල නොවන ලෙස අලියෙු ලගතපාගෙන සිටි බයි, ඒ මහතා වැඩදිරටත් කියයා සිටියේ. ැනට ලබිලතියන සාක්කයනුව තඩංගොට අරගෙනන්න අලි තිස්නමය. ඒ තිස්්නාවටම අදාලව අලි නඩු දාහතක් ගොම කල්ලා තියෙන අලි පස්තෙනෙකුට තියෙනවා නඩු දාලාන. එ නීතිපත්තිතාම ඒගන්න තීන්දු ලබදීලන අපේ තින්දඉල්ල තියෙන දැන් ඒඇලි පස්තෙර තමයි උතුමාන සන්නස් වලින් දීපුුව.ඒ සන්නස් දුන්නට ඒලිස්න තොරු හො බඩු වල්ට සන්නස්දීලට ඒයට ිනුන්තබේවක් නෑ මකත්න නීති අනුකු භාවය එක්කෙනෙක්දීලා තියෙන්නේ කතර ග දවාල්ලට කියලලා නමුත් අපට ලැිලතියන තොතුරනවා ඒ අලිිය භාරාවව. වැඩකට යුතු කරල තියන්නේ ශීන් රාජ පක්. තවක් කනෙක් කන්න සන්නසකින්දිීල ගෝටබේ රජ පක්සට මේ හොර අලියි කියියන් එෑලියත් සත්තුවත් එෙල්ල බාගත තවත්තලියකුත් ගෝටබේ රාජපක්ෂ මහතා ජීවත්තුල ැදරේතමයි ජීත්තලා තියන්නේ. දස් පලවය ජනවාරියයට සන්දෙ පසෙන්ද දවත්දකට පස්සේ කිල්ල අවදදා කඳරට බාරදිල තියෙන. සත්තුවත්තෙන් දීපලිය නිතියන් කූලයි නමුත් අනිත්තාලියය නිීතියන් කලන හරලිය සන්නසින් තමයි පදරය දීලතිය ඉට තවාලි දෙන්නක් කියන්න හංගම ප්‍රදේදී ලදන්න තරගුට. තරංගුට ගැනීමෙන තීරණයක් කුසායවෙල බාදනවා කිවවා ඊලං නඩවාරේදි අපි නඩුවත් දාලා තියෙනවා මෙයාලි දෙන්න සන්නස්ුලෙන් කියලා තියන්නේෙ පන්සලකට සන්නසෙන් දී තියෙන ඊට පසේ බාරකරුවන් කියලා රේෂ්ටර් කල්ල තියෙන එක්කැනෙක් ඉටපු ජනාධිපතිගේ ප්‍රධා රර්ශ්ක ලල්ධාරිය කැප්ටන් නෙවිල්. අනිත් තලිය බාරකරු හැටෙල්ලිය පංචික්ලලා තියෙන්නේෙ ඉටපු ආලකයාගේ ඥාතියෙක් කියලා අපිට ලබෙන තොරතුරුවන්ු පලි සානා අයක් කියලැක් කෙනෙක් නීතියනුකූල නොවූ කැලෑවින් හොරෙන් අල්ලගත්ත තමරස්ථාවල ඇතින්නන් මරල පැටව්වල්ලගෙන විසාාල් ජාවාරමක් කෙරා බහුගේ රජ සමය නතුවට ලි රෂාන් ැල ගෙල් අලල්න්නන එල්ලට අලිගෙනල්ල කොන්න විසුංල හමුදුරට බාදන සේතනදල අලිටවු විකිනීම ජාවාර කන එකකතම ඉතිබිලතියන් ක්‍රමේද. රාජපක්ෂවරුන් සම්හඳව දිනපතා හෙළිවනතුරතුරුවලින් පැහැදිලිවන්නේ ඔන් රටේ අස්සක් මුල්ලක් නෑරම හොරකම් සිදුකර ඇති බවටයි. මිනිස් සමාජය පමණක් නොව වනසතුන් පවාරාජපක්ෂවරුන්ගේ බලවියරුව හමුුවේ ගොදුරු බවට පත්වතිබෙනවා. ලි ොරකම් යනු ඔවුන් කළ මහා හොරකම්වලින් බිඳක් පමඩයි. දෑට කිරල යනු එම හොරකම්වල අංශුමාත්‍රයා. රටේ වනන්තර භිදශ කරමින් ඒවායේ ඇති වටිනා සම්පත් කොල්ලකෑමට රාජපක්ෂවරුන්ට දැටකිරුල බෙහිවින් උපකාරී වඩා. ප්‍රදර්ශනයට මවාවෙමින් හොරකම් කල අලි ඇතුන් ජනතාවගෙන් වසන්කිරීමට ඔවුන්ට හැකිවඩා. අද මේ හෙඩිවෙමින් තිබෙන්නේ ඔවුන් එදා ආස්චර්ය නිලංකාරයට මවා කළ හොරකම්වල සැමෑතුොරතුරුයි. යහපාලන ආණ්ඩුව මේ අපාධකරුවන් ඇල්ලීමේ ක්‍රියන් වෙදය ආරම්භ කරදිබේ. සමරපපුලිගේ නිරාජ් රෝෂාන් හෙවත් අලි රෂාන් නැමැත්තා පසුගේදා අධිකරණේට ඉදිරි පත්කරුණා. ඔහු ඇතුළුතුන් දෙෙනෙක් ව්‍යාජ බලපතු්‍ර උපයෝගී කරගෙන අලියෙකු ළඟතබා ගැනීමේ සිදුවීමක් හේතුුවෙන්. ඔහුට එල්ලවුණු චෝදනාව වනාන්තරවලින් අල්ලාගත් අලිය ඇතුන් තුන්වෙනිි පාර්ශවයකට විකුණා තැවීමට කටයුතු කිරීමයි. වනිි පර්ශවය කවරුන් දෙයන්න දැන් හොින් පැහැදිලිවෙමින් පවතිී. ගිරිතලේ රක්ෂිත ප්‍රදේශයේදී වැඩි ප්‍රහාරයකට ලක්ව සිටි වනාලියෙකට ප්‍රතිකාර ලබදීම නෝච්ජමාත්‍ය පාලිත තවරක් පෙරුම මහතගේ මැදිහත්වීමෙන් ආරම්භ වඩා නියෝජමතතිවරයා ප්‍රමුඛ වෛදදි කණ්ඩයිම ප්‍රතිකාර සඳහා පිටත්වකගේ ගිරිතලේ බැවතාරණය කරමින්. ගිරිතලේ රක්ෂිත කලාපයේ සිටි වයිසෞරුදු තිස්පහක් පමණවට බෙම අලියගේ ඉදිරි වම්පාදයට වැඩි ප්‍රහාරයක් එල්ල වීතිබනා වන අලියා දැඩි වේදනාවෙන් සිටින ආකාරය දුටු ධීවරයින් ඒ බව ගරිතලේ වනජීවි පසුවෛද රහල වෙත දැනු දුන්නා. ඒල් ව නිියෝජ ජමාත්‍යවරයා ප්‍රමුඛ වෛද්‍ය ක්ඩායම වන අලියාට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළේ. ප්‍රදේශයේ පවතින දැඩි සුලං මැද ගිරිතලේ වැවතරණී කරමින් අලියා සිටි ස්ථානයට ළඟාවීමට ඔවුන්ට සිදු වනා. වන අලියා නිර්වින්ධනය කිරීමෙන් පසුවයි ප්‍රතිකාර සිදු කෙරුණේ. සඳහා දිහිවර ජනතාවගේද විශාල සහයක් කිමි වූ බව වනජීවී පශුවෛද්‍ය සමීර කලළංගවාආරච්චි මහතා පවසෙනවා.. සිංගපූරු නිදහස්වැලද කිවිසිමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අහිතකට බල්පෑමක් නැති බව එක්සත් ජාතික පක්ෂ තරුණ ෘතිය වේදීගේ සංගමය සභහපති පාර්ලිමින්තු මන්ත්‍රී හාර්ෂණ රාජකරුණා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේවාව ප්‍රකාශ කළේ කොළඹ පැවැති මාධ්‍යහාමෝකදී.. ංගපපුර දහස් වෙළඳ ිවිසු ගැන විධ දහස්තියනවා. ිනස් ටයිම්ස් පොත්තේ සිංගපපුරේ කසල බැහැරකිරීමේ ගැටලුව පිළිබඳ පලවී තිබුණ. ඒ ගැන ලංකාව ප්‍රචාරය වුණේ වැරදි අදහස්. එහකුණු මෙහිට අරගෙන එනවා කියල තමා වාර්තා කලේ බැරි වෙලාවත්න් වතුර ගැන ප්‍රශ්නය කතා කලා නම් කියයි මෙහ වතුර සිංගපූරුවට අරගෙන යනවා කියල. හැබයි කවදාවත් සිංගපපුරයකුණු ලංකාවට ගේන්නේ නෑ. මේ අතර මෙම නිදහස් වෙළඳ ගිවිසුමතු ලින්ශ් වෙලංකාවට ප්‍රතිලාබ රසක් අත්වන බව ොද නමාත්‍යංශි උපදේශක දේශවල්ද මෙල් මහතා මෙහිදී කිය සිටියා අපි අපනෑනකරුවන් වෙනුවෙන් සේවාවන් රසක් ඉටු කරලතියනවා. ඒ සැපිම් කාරයන් වැඩිදින කරන්න. විදේශ වෙලඳ පොල අවශ්‍ය පරිදිී තරණකාරිත්තයට මහුණදීමට අවශ්‍ය සේවාසා ඒවාට අවශ්‍ය ගුණාත්මකභාවය වර්ධනිකිරීමට. අවශ්‍ය නවතාක්ෂණය පිහඳුන්වා අදී තිබෙනවා. අශ්‍ය මමුල්ලිය සහන ලබා දීමට කටිතුක කරගෙන යනවා. ශ්‍රී ලංකාවගේ රටකට නිදහස් වවෙළඳ ගිවිසම මගින් ප්‍රතිලලාබ රැසක් අත්කරගන්න පුළුවන්. එවගේ රිජු විදෙස් ආයෝජන ශ්‍රී ලංකාවට ලබා ගන්නත් පුළුවන්. අලුතින් ්‍යියාපාරම්භ කරන්න ඉන්නයට මේක ලොකු අවස්ථ කල්පිටිය ප්‍රදේශයේදී සිද වූ බම්බර ප්‍රහරයකින් දහත් දෙෙනකු උත්තුවාල ලබා රෝහල් ගත කරුණා. කුඩා රුවන් අටදිෙකුද ඒ අතර වෙනපා. ටිය පල්ිය වාසතුරේ ප්‍රදේශයේ වගබිමකද මෙම බබර ප්‍රහරය එල්ල වීති බෙන්නේ. එහි වැඩකරමින් සිටි පිරිසක් සහ. අවට සිට කොඩා ලමයින් කෙහිපදනෙකු බමර ප්‍රාරයට ලක්පුනාා. ඕන් කල්පිටිය රෝහලට ඇතු ලත්කෙරුණා. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඒ අතරින් අටදිනෙක පුද්ලම ූලි රෝහලට මාරු කරයවීමට පියවර ගෙනැති පෙනා. සපුගස්කද තෙල් පිරි පහදුවට කණජ තෙල් සපයෙන මුහුදේ ඇති බොයාබේ නලේකට සිදුවූ හානියක් හත්තුවෙන් ඇතිවේ හැකි පරිසර හානිිය අවමකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. නලියට සිද වූ හානියෙන් කනජතෙල් නිකුත් වී ඒවා මුහුදු ජලියයට එක්වීම මේවන විට නව තාතිබෙනවා එම ෙල් වෙල්ලට හා විශේෂෙන් දික්කෝ විට වරායට යොමුවහොත් ඒ සඳහා ආරක්ෂක පීවර ගැනීමට ද සැලසුම් කරතිබෙනවා. වෙරලා ආරක්ෂක පාර්තමේන්තුවේ දික්කෝ විට අනුක්ඩේ ෙල් විසරුම් පාලනය එකකගේ නිල හරින් මේ සඳහා එක්ව සිටිනවා. බොදුදහමට ලබාද ඇති ප්‍රමුකස්ථානය ආරක්ෂාකිරීමට ඩිරන්තරයෙන් කටයුතු කරන බව අග්‍රා මත්‍යය රනිල් වික්‍රමසිහ මතා පවස්සනවා. මේ රටේ ්‍යවස්ථාවේ අ ප්‍රතිික්්නාදී ලතිවෙන දුදහමට ප්‍රමුකස්ථානය දෙන්න ශාසනය ආරක්ෂා කර. ඉන් රජයත් ශාසනයත් අතර ඒ සම්බන්ධකම් ඇතිකරන්න යන්ත්‍රණය සමයි ශාසන ආරක්ෂක මණ්ඩලේ. ඒ මාර්ගෙන් බිම්මට්ට මේ සියලුම ව්‍යාරස්ථාන සමඟ සම්බන්ධ වෙන්න අපිට අවස්ථාලැබෙනවා. අපි අදතිී පලන්නේ මේ ශාසන ආරක්්ෂක මණ්ඩල ශක්තිමත් කරන්න. ශසන ආරක්ෂක මණ්ඩලය ආරම්භ කරපු කාලවලට වදා. අද විශාල වැඩොට සත්තිය. තියන විහාරස්ථාන සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙන. ඒ නිසා යම්කිසි පරිපාලන කටයුත්තක් කරන්නට සිදුවෙන. ඒ කරන්නට වුවමනා පගරන හොඳ එක තමයි ලැප්ටොප් යන්ත්‍රේ. ඒ නිසා ඒ ලේකාධිකාරි ස්වාමීන් වහන්සේගේ ඒ වැඩ කටුතු කරන්න ඒ ලැප්ටොප් යන්ත්‍ර ලබාදෙන්ට තීරණය කළ මේ බලාපොරොත්තුනෝ මේ දිස්ත්‍රික්්‍යය තුළ තිබෙනේ විහාරස්ථාන අතර සම්බන්ධකම තවත් දියුණුවෙයි කියලා. හනුවර දිස්ශ්‍රික්ෂවාස රක්ෂක බලමන්්ඩලේට අයත් විහාරස්ථාන සඳහා, කාර්යාල උපකරන බෙතාදීමේ අවස්ථාවට එක් වෙමෙනුයි අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ්‍ර කළේ. මහනුවර දිස්්‍රික්ලේකම් ශ්‍රවනාගරීදී උත්සවය පැබැත්වුණා. මෙහිදී අදහස් දැක් වූ අස්කිරි පාර්ශවයලේක කාදීකාරී පූජ මැදගම දම්මනන්ද ස්වාමීන් වහන්සේ. ර අග්‍රමාාතතුමාගේගෙන් ඒවගේ ගර් ජනාධපිත්තුමාට අපි දැනුවත් කරනවා මේ ශාසනාක්ෂක මණඩලවරී නඩුගානයේ දිස්ට්‍රික් පිසි දෙක පමණ ශාසනරක්ෂකමල්ල දිස්ත්‍රික් මටමෙන් ක්‍රාත්මක වවා ප්‍රදේශයමටම යපා පටුනෙත් අලුති බිහිවෙලා තිබෙනවා මේ හාමරුරුන්ගේ යම් යම් ගැටුති බෙනවනම් මේ රාජ්‍ය ප්‍රතිපත්ත ක්‍රියාත්ම කරගන්න වගේම ඒ කරන්න කටයුතුවලදී පහසකන්සලස්සාගන්න තිබෙන දේවල් පිළිබඳව මොනවාද කියල සසාකච්චා කරලා එය විෂදාගන්නට විසඳුම් ලබාගන්නට අව්‍ය උපදෙස් ලබාගන්නට සහ සම්බන්ධීව කටයුතු කරන්නට අවස්ථාව ලබා දෙන්නේ කියෙන ඉල්ලීම කරනවා. මහ සංගරත්ේ සහ මහජන නියෝචිතය නැතුරු පිරිසක් මේ අවස්ථාවට සහභ කියී වනා. මේ අතර අග්‍රාමාති්‍ය රනිල් වික්‍රම සිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක. අතිපූජ වරා ගොඩශවෙන් ඥාන රතන ස්වාමීන් වහන්සේ ද බැහැදුටවා. අග්‍රාමාත්‍යවරයා උන් වහන්සේ සමඟ සහද පිළිසඳරකද නිරතවඩා. අමාත්‍යවරන් ව ලක්ෂණ කිරඇල්ල මලික් සමර වික්‍රමයන මහත්තරු නැතුු පිරිසක් මෙමවථාවට එක් වනා. අනතුරුවා ග්‍රමාත්‍යවර ඇතුළු පිරිස, අස්කිරි පාර්ශවය අනනායික පූජ වෙනරුව උපාලිස්වාමීන් වහන්සේද බැහැදුටවා. උන්වහන්සේ රචනා කළකෘතියක් ද මෙිහිදී අග්‍රමාති්‍යවරයා වෙත පිළිගැන්වීම සිදු වනා. රෝගතුරව සිටින කුඩා දර්ුවෙකුගේ ජීවිතයක් බේරගැනීම සඳහා යයි පසමින් දිවයිනන්නේ විධ ප්‍රදේශවල ටිකට් පත්විකුණු පුද්ගලයන් තුන්තෙනකු කට්නායක පොලසිේ මගින් අතඩංකුට ගැතිබෙනවා ඔවුන් මෙලෙසා අතනංකුට ගැන්නේ. අදාළ දරවා මීට මාස හතකට පෙර මේකුස් ඇති බව අනවරණය වී මත්සමකයි. මස් පිඩු දවීමේ රෝගයකට ගුදුර වී සිටි රුවන් වැල්ල ප්‍රදේශේ දහතුන් හැවරිදි පිරිිමි දරුයෙකුගේ චායාරූපයක් පෙන්වමෙනුයි මෙම සැකරුවන් මුද රස්කිරීමේ ජාවාරම කරගෙන ගොස්ති බෙන්න්නේ. කෙසේ වෙතත් මෙම දරුවා පසුගේ පෙබරවාරි විසි හතරවනතින මිය ගියද. මෙම දරුවා සූපත් කිරීමට ඇයි පොවසමින් අදාළ සැකරුවන් දිගින් දිගටම මුදල් එක්්‍රස් කරති බෙනවා මෙම ජාවාරම පිළිබඳ කටනායක පොලීසිර ලබරු තොතුරකට අනුවයි විශේෂ විමර්ශනයක් ආරම්භ කරනන්නේේ කෙසේ? ත් පසුගේ අටවනදා කර්මාන්ත ශාලාාවක් අසදී මුදෙල් එක්්‍රැස් කරමින් සිටි අදා ලෙසෙකරුවන් අතරං ගොටි ගැනීමට කටුනායික පොලිසිය සමත්තුනා. සැකරුවන් වයිසෞුරුදු හතලිහ තිස් නව යන වයස් කාණඩවලට අයත් වන අතර මින් එක් පුද්ගලෙකු මිය කියිය දරුවා කියගේ ඥාතියකු බවයි පොලීසිය සඳහන් කරන්නේ. සෙකරුවන් අධික න්නෙට ඉදිරිපත්කිරීමට නියමිතයි. ඒකා බදධ ක්ෂ පසුගේදා පැවැත්වූයේ කොළඹ පැවැත්වූ සාර්ථකම විරෝධතාව බව මැති ඇමතිවරුන් පවසනවා රටේ බලය ලබාගන්නා බවට විහිළු ප්‍රකාශ කරමින් පැවැත්වූ එම උද්කෝෂණය ගැන ඊට සහභාගේ වූ පිරිස්්ද කතා කරන්නේ දැඩි කලකිරමින් බවයි ඔවුන් පෙන්ඩවා දෙන්නේ පහුග දිනවලදි අපි දැක්කා. ගොළම්ඹ මගරයට දවන්තු උද්ඝෝෂණයක්යෙන්වායි කියලා ලොකූ ප්‍රචාරයක් කරලා ඒක අබද්ධ විපක්ෂය විසින් පැටසටහනක් කරවා. ද මේ අය කියන්නේ මේ අයතමයි ඉළඟට රජේ භාරගන්නය. නබ අපි දක්ක සමහරු ලයිට්කනුවට එල්ිලයින්න වුලෝගේ සහර මහ පාර බදියගෙන හිටිය පටි හිටිය බීමමත්ව හිටිය යාණඩුඩට කොච්චට ැන්නක් ූසරයන් තමයි කොළන්න ප්‍රතිකාර සඳහා පරගෙනගේ ඒකතිබුණ නත්තන් මහමග මැරෙන්ම්න්නයි වෙන්නේ. අපටි දද කනගාටුව. දැක්කා මේ රටේ උටන්න හිම කුමාරය කියලා කියන්න නාමල් රාජපක් කරපු ප්‍රකා හමල් රාජපක්ස වගේ මේ අදිය දේශපානයට ඇවිල්ලා. අයන්න අයන්න හරියට දන්න දැතුව ඉන්න පුද්ගලේ රටේ බලයාල්ලම කියනක මහිතන්න ිහිුව. මයිත්‍රපාල සිරසය ජනපත්තුමමාගේ ජනරල නන්න දැ රටේ නගන්න අනි ැලි ක්ක ඩ වැඩනො කොම වටල වාගපය ඒ ම රෑල්ලිට කඩම් වැලි ැදවලට මොක්ත්වාගන්න පි වැඩට වාස් පපුුණාව. දිහපන අත්‍යංශය කොලබ නලන්ද විද්‍යාලිය ආති ශේෂ සංගම ස. ITයෙන් එක්ක සංගධනය කරන බෑන්ද බෑන් පාසල් තෝඩිවාදක තරගගේ මේ වනිිට පැත්වෙනවා. මහනුවර පොල් ගොල්ද ජාතික සමූපාකාර සංකර්ධන අයතන පරිශ්‍රය සිට ඒ පිළිඳ තොරතුරගනීමට අපනෝජත සංකරනරත්. මනුවර පොල්ගොල් සමපකාර. ශාලාවේ සිට අපි සූදන්නම් වෙනවා බැන්ඩ් බැන්් ආරම්භක තරගා වලේ අලුත්ම තත්වය ගැන කියයනු විශෂම මේ වන විට වේදිකාවේ සූදන්නම් වෙලා ඉන්නවා මහනුවර ගේටවේ විද්‍යාලයේ කණඩායම විශේෂම කියනවුවේ මහනුවර සතේ ාිකා විද්‍යාලේ උඩගම මහා විද්‍යාලේ මහනුවර ෝතම භාලික විද්‍යාලේ වැනි පාසල් කීපේක බ්ලාස් බැන්ඩ් රගකරුවන් මේ වන විට මේ වේදිකාවේ සිය දස්කම් පෙන්වා හමරයි මේ කටුත්ත විශේෂයෙන් කොබ නාලාළන්ා විද්‍යලි ආජි. සංගමය ඒ වගේ අධිහප නාමාත්‍යංශය ස්වාධීින් රූ පහහිනි සේේ සියල්ල එක මුතුවෙලයි මේ කටයුතු කරන්නේ. කොළම නාලන්ද විද්‍යාලයේේ සංකල්පයක්ත් එක් රට ලෝකට දෙන පණිවිඩේ ශේෂම දැනගන්න මේ විලාවේ අප කතා බහට එකකතු කරගන්නවා. කොළඹ නාලන්ද මහා විද්‍යාලයේ ගරු විදුහල්ප දෙතුමා. ලක් වත්තු ඒවා මහත්මයා අයිබෝන් ඔබතුමාට මේ දැවන්ත කටයුත්ක්කදආරම්භ කරලතින් මේක නබතුමාගේ අදහස් කියන්න අපිට විශෂයෙන්ම අයිටය නායතනය සමඟ එක්ක මේ අදියලටි වැඩසටහනක් විදියට පවත්තන්නට අවශ්‍ය කටයු සූදාන කරලා තියනවා. මේදී විශේෂයෙන්ම අරමුණ වෙන්නේ රියලිට වැඩසටහන තුළ මේ දරුවන්ට තමන්ගේ දක්ෂතාවයන් හැකියාවන් පෙන්නන්නට ඒවගේම බ්‍රාස්මෑන් තරකාාවලියක් ස්ප්‍රථම තා වට තමයි මෙවැනි ආකාරය සංවිධානය වෙන්නේ. මේ සංකල්පේට බතුමා ලවාද ශිරවාද ඉතාම වැදකත් අපි සුතිවන්ත වවා වගේම කියන ඕන පොල්ගොල්ල සමූපකාර විද්‍යාලිය ශාලාව ප්‍රධාන ශාලාාව මෙ මේවන පවෙට සියලු දින සූදන ආකාර . න නිශ න් ල එක් පසක ස ාන ගේ ි ම ිල්ි ද ාව ස් තතුර ශ ැද න ල ේවල් එක්. අපි බලමු මහනුවර ගේෙටවේ පාසැලේ සූදාානම කොහොමද කෙලා තරගේ වෙනුව. නැවත් ර්‍රවති. ොරන්ගල්ල මාපලගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය ගයන්ත කරුණා තිලක මහතාගේ ප්‍රධානත්වෙන්. මේ සමඟ තවත් සංවර්ධන පත් කහිෙපයක් දැන් හොරන්ගල්ල හැදිල්ල ගොඩ ගෝනල ගොඩ මැදේ ගොඩ හරහා මාපලගම දක්වා වූ මාර්ගයෝ කාපට අතුරා සංවර්ධනය කිරීමේ කටයතු ඔබේ වන විට සිදු කරෙනවා. එ සඳහා බෑ කරන මුදල රූපියල් ලක්ෂ නවසය හැත්තෑයි එකක්. වසර ගණනාවකින් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීමෙන් මෙම මාර්ගය දැඩිලෙස අබලන්ව පවතිනවා. මේහිතුවෙන් ප්‍රදේශයේ ජනතාව බහත් දුෂකරතාවකට යිපත්ව සිටියේ. මාර්ගයේ ප්‍රතිසංස්කරන ඇරමීම පිළබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පල කරනවා. ඒ අප ගොඩක් සතුට වෙනෝ මේ රජයෙන් කරන මේ වැද පිියොලට ොහමිස්තුති. ට මේ පාර වටින කමක් කියල නිමකරත් ගරන්න බැරි තරම්ටිනවා. ඒමකද ඒ ගම්මදදිගොට ගෝල්ඩ ගොට ල්ගසල්ට පමණන් ෙේ. ඇතති දේශවල නතාවට ගමන් කරන්න මාපල ගමට ගමන්රන්න කියන කෙටම මාර්ග ේච අපි තාමත්ම සතුද. දැන් අවුටු විසිගානත් වසි අපි මේ දුෂ්කරව මේ පාරේ හරියට යන්න බෑ වැස්ස දවසකට යන්න බෑැ. පොඩ්ලයමයෙක් කරගෙන යන්නත් අමාරුයි පයි. අපිට මේ පාර මෙහෙම සකස් කරල දෙන්න එක ගැන. අපි ඇත්තටම මේ රජයට බොහොම ස්තූතිවන්ත වෙන අපේ ගම්වාසිීන් ඇතුළු සියලම දෙනා. මේ පරය ගොඩක් ලින්දල යන්න පිරිත් යත්තිව වුණ ස්කෝල ගඩක් ම තම පත් මේ පත්තුල ගම ගගේ මේ පාර හදීම් ගැන මේ අතිකව ජන ප්‍රතිවිමාට ඇතුළු මේ අගේමිත්තුම ඇතුළ. ඩම්මත ගෑන්ත ගරනත මැතුම ඇතු රජේ සේවම් දාට ස්තුතිවන්රසේද. නෑ පිහැමෝම මේ ස්තතිවන්ත වෙනවා. ලොකූ අදයක් වෙරතීච දෙයක් මිනිසුන්ඩ ලොකු සහනයක්. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වනාා. න්දියර්රජයේ ආධාර යටතේ වතුකම්කරුවන් සඳහා තනි නිවාස ඉදිකිරීමේ තවත් අදිරක් ආරම්භ කෙරුුණා. ඒ අමාත්‍ය පලණී දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන්. නව නිවාස කහිපයක් ජනත ආයිතයට පත්කිරීමද මෙට සමගාමීවසිදු කෙරුණා. මහජන නියෝජතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහබ හගේ වනා. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මගින් දිවයිනම ආවර්ණය වන පරිදි ආරම්භ කර ඇති, නිවාසගම්මාන දෙදහස් පන්සේයක් ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව, තවත් උදාගම්මාන දෙකක ඉදිකිරම් ආරම්ප කෙරුඩා. ඒ දුණ පත් සභාමන්ත්‍රී රංජිත් මුණනසිංහ මහතාගේ ප්‍රධහනත්වයෙන්. පස්කුඩ බෙන්ගමූ හා බට අදුුරයාන ප්‍රදේශවල මෙසේ ඉදිකරෙන්නේ එක්දහස් දෙසය හැට හතර සහ එක්දහස් දෙසය හැට පස්වන ගම්මානයි. ම නිවාස හිනිය සැබැ කරදීම පිළිබඳ. ජනතාව රාජටසේ ප්‍රසාධී පල කළල මේ අයුරින්. ලමයි දෙන්නක්කින්න ට ත් ම මට හදගන්න ල කල ම ජීවත්තිෙන්නේ. හැම රජයකෙන්ම ම ඉල්ලවා. හ පාල ජෙන්න්තමෑමට මේ නිවසහදල දෙන්න ූදන අංගසම් පුරනම නිස. ෝය යනම රජය වැඩන්න ඇජේ ජන්තාව වැන බලන්න. කියල කියන නාට අපිටන හමන නිවා ැ තුයි. මරජගෙන් පිටිෙක් ලබා දන්න වත්මන් ආ්ඩුව තමයි අපේ දුකබල්ල මේගේ අපට ලබා දෙන්න තීරණය කරේ බොහවා කියන අප ආ්ඩුව දුපජතාවගෙන බලන්න නෑ කියලා. අපේ දුක බැලුවේ ආ්ඩුව විතරයි අපිට එල්ිමස සලබදීම සම්බන්ධ අප ගොඩක් රජය ස්තු න්තරනවා. වත්ම රජ්‍ය තමයි අපිට මේ නිසක්හද දෙන්න අදවැඩකට යුතු පටන්ගන්නේ අපම මනිස කියව මේ ජලතාවගෙන බලන්න කියලා. අපිට නම් මේ රජයගෙනන කිසිම අප්‍රදාදයක් නෑ අපි නම්ම රජත්තයක දිගටම ඉන්නවා. ඇත්තට මිගේයක් නැතුවරුදු විසක් හිටියා මේ අන්වෙන්තමැගයක් ලබාගන්න දුන්නේ අපිට මේ ආණුවෙන් තමයි. මේ ආන්ුවට ගොඩක් පින් ගොඩක් ස්තුතියි. දුෂ්කර ගම්මානයක් වන පලාගල මානන් කට්ටිය ගම්මානයේ මරනා අදර සමිති ගොඩනැකිිල්ලේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. එසඳහා අවශ්‍ය පුටු ලබාදීම ද සිදුකෙරුණේ පර්ලිමින්තු මන් ප්‍රී ශාක් රහමාන් මහතාගේ බැදිහත්වීමෙන්. ොඩාක්ම සන්තෝ සහි අධදිනම අවස්ථාවට සම්බන්ධ වෙලා අපිට මේකට උදව් කර ගැනීමට මෙතුමා අමි අස්ථාවවිදී පුොරොන්දුනා ඇත්තනුම එචමාට ගොඩාකු පං මේ මානකෙට ගමට මහිතන්න දිස්සේක්ක අනිත් මන්ත්‍රවුණන්ට වඩා කීපවතාව පැමිල්ලා තියෙනවා ආගන් ජාති බේද කුළමන කිසියක් නොතක අපේ මේ සමස්සාාව ගොඩනාාගන්න ලොකුසක්ති බට පත් ෙ තියෙන. යිප්‍රතුමාටත් අග මැතිතුමාටක් අප ස්තීතිවන්ත වෙනවා යගේ තුස් කරයි වෙන් මේ වගේ දෙවල් හවෙලබල්ලා ඇත්තන මෙතු මතරනෙ ගැන රපාදීමේ මන්ත්‍රීතුමාට අපිස්ක අන් දැන්පොත්ගේ හිපයක්ක් ලොහොඩින් බලපොත්තුවන්න ජනාධපති මෛත්‍රීපලය සිරිසේන මැතිතුමාගේ ජන්වතිනය වෙනුවෙන්, පොළුන් අරුව මහනගර සභහව මකින් විශේෂ වැරසටහන් රැසක්සන් විතහට කෙරතිබුණා. නගරාධිපති චානක සිදත් වනසිංහ මහතාගේ ප්‍රධහනත්වෙන්. පුර සබේ ඇරඹමක් නගරයට නබව දැක්මක් නමින්, ජංගම සේවා වක් සහ සමාජ සුබසාධන වැඩසටහන් මාලාවක්ද සංවිධහන කරති වෙනවා පොළන් නරවුවශවේ විද්‍යාලෝක විහාරස්ථානයේදී ඒ ආරම්භ කෙරුණේ උතුරු මැදපලාත් ආණඩුකාරMPජයිසිංහ මහතාගේ ප්‍රධහනත්වෙන්. යෝුන් සවිය දෙ දහස් දාහත කුසලතා ප්‍රධානය මොලරාගල පුස්තකාලශ්‍ර වනාගරේදී පැවැත්වුණ. රාජ මමාත්‍ය රංජිත් මධධ බණ්ඩාර මහතාගේ ප්‍රධහනත්වෙන්. රාජ පරිපාලන හා කළමනා කරන අමාත්‍යංශුවයිය සංවිධහන කළේ. යුන් සවිය වැඩසටහනි අයටතේ පරිගනික පාටමමාලා සාර්ථක වනිම කළ අම්පර සහ මොනරාගල ප්‍රදේශය සිසුන් වෙත මෙහිදී, කුසලතා සහ සහතික පත් පිරි නැමුණ විල් රක්ෂක පර්ථමේන්තුව ොස්වන සැමරුම නිමිත්තිෙන් ම්බලපිටිය සිල් ආරක්ෂක දෙපර්මන්තු ො ස්ථානේද. ේදන්දීම මේ කඳවපුරක්සං විදහන කරතිබුණ. ච නරල් නිර්මාල් කොස්වත් මහතාගේ ප්‍රදහනත්වෙන් පැවදි. ලේදන්දීමේ කඳවුරු සදහ පරිත්‍යගශීලින් විශාල පිරිසක්සහපාගේ වනා. සිල් ආරක්ෂක දෙ පාර්මේන්තුවේ සේවා පනිතායගේ සහපති විශ්වාමික ලතුතිනල් කරනල් එම් කොස්වත්ත මහත්මියගේ සංකල්පයකට අනුව ත්‍රවිත හමුදාවේ පොිස්සිරිල හරින්ගේ සහ සිල් ආරක්ෂක නිල දහරයන්ගේ සහභා ගීත්වෙනු වැඩසටහන පැවැත්වුණේ. ලෝව අතරතුරු දකිනවෙලාව දැන්. ස්වීඩ නිය මහා මැතිවරණය අද ආරම්භ වුණ. ප්‍රාන්ත සහානාගරික මැතිවරණද අද පැවැත්වෙනවා. අග්‍රමාති දූරයේ සඳහාපේක්ෂකින් දෙදෙනකු ඉදිරිපත්වති බවයි එරට මාධ්‍යවාර්තා සඳහන් කරන්ඩී. මැතිවරට ප්‍රතිඵල හිට දිනේදී නිකුත්කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පාලකපක්ෂය හෝ විරුද්ධ පක්ෂය මෙම මැතිවරණයෙන් බහතර බලයක් දිනාගැනීමට අපහුසත්වනු ඇති බවට මැතිවරණ නිලදධරීන් පවසනවා. මගේ අයිටය ධ්‍යහම ්‍රධහන පෘතිිකාශය අසන්පනවා හමයමෝ පසු එකක පෑන්ටයිපත්විකාශය සමගින් ඔබට සුබ දවසක් www.ipnnews.telk